අයබෝවන් ඔබ රූපවාහිනී දිවාපුවත් ප්‍රකාශය සමගින් මම දිනුෂි පියදාස ප්‍රථමයෙන් දිවාපුවත් ශීර්ෂ පාඨ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා 412211ක් ඊයේ මෙරට ජනතාවට ගොලිය කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 19 කෝටි 20 ලක්ෂය දක්වා ඉහළට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිලිස්සි මියගිය දැරිය සම්බන්ධ විමර්ශනවල සම්පූර්ණ වාර්තාවක් හෙට අධිකරණයට චීනයට බලපා ඇති අධික වැසි සහිත කාලගුණයෙන් 58 දිනක මරුට මීටර් 104 නිදහස් ආර සහාය කාන්තා පිහිනුම් ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු 20-20 තරගයද ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට දිනක් තුන ලබා දුන් වැඩිම එන්නත් මාතා ප්‍රමාණය ඊයේ ලබා දී තිබෙනවා වසංගත රෝග විද්‍යාංශයේ පවසන්නේ එම ප්‍රමාණය 412211ක් බවයි ඊයේ දිනේ සයිනෝෆාම් එන්න තේ පළමු මාත්‍රාව 306622 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව 35720 දෙනෙකුට ලබා දී තිබෙනවා මොඩර්නා එන්න තේ පළමු මාත්‍රාව ඊයේ 69830 දෙනෙකුට ලබා දී තිබෙනවා ස්පුට්නික් වී එන්න තේ දෙවන මාත්‍රාව ඊයේ ලබා දුන් පිරිස 39 යා ඉක්ුත් දින හත තුල එන්නත් මාත්‍රාව 1549214ක් මෙරට ජනතාවට ලබා දී තිබෙනවා ඊයේ ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 412211 එය දිනකදී ලබා දුන් වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණයයි කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා මෙරට ජනතාවට ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය 897559ක් එන්නත් කරණේ අදත් සාර්ථකව ක්‍රියාත්මකයි ඉතින් අපිට ඇත්තටම රස්තියාදයක් උන්නේ අපිට වේලාවල් දීලා තිබ්බා ඉතින් ඒ වෙලාවටම ආවා විධිමත් විදියට වැඩ පිළිවෙල කරා අපට නියමිත වේලාවට එන්න කියලා ඒ වෙලාවටම මෙබෙහෙත විද්දා රස්තියාදයක් උන්නේ කිසිම කලබලයක් කරදරයක් නැහැ මහතුරු ටිකත් හොඳයි ඒකට බොහොම ස්තුතියි අපි පහසුවෙන් මේක කරගත්තා තව සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක ප්‍රමාණයක් ලැබෙන 27 වෙනිදා උදේ මෙරටට ලබා දීමට නියමිත බව මෙරට චීන තානාපති කාර්යාලයේ පවසනවා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම කාර්යාලයේ පවසන්නේ එම එන්නත් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබා දෙන බවයි. ඇස්ට්‍රාසෙනිකා එන්නත විදගත් අයට දෙවනි මාත්‍රාව ලබා දීමේදී මුළු ලෝක පුරාම ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මැයි මාසයේ 26 වෙනිදා තාක්ෂණික පත්‍රිකාවක් එළි දැක්වුවම ඊටාම පැහැදිලිව සඳහන් වෙනවා පළවෙනි මාත්‍රාව ලබාගෙන මාස 6ක් දක්වා ඇස්ට්‍රාසෙනිකා දෙවනි මාත්‍රාව ලබා ගන්න පුළුවන්. එහි කිසිදු ආකාරයක බලබිඳීමක් සිදුවන්නේ නැහැ. මෙම එන්නත නිපදවපු ඔක්ස්ෆර්ඩ් පර්යේෂණ කණ්ඩායම අනාවරණය කළා දෙවනි මාත්‍රාව ප්‍රමාද වෙන්න ඉන් ලැබෙන බලය ගුණය වැඩි වෙන්න පුළුවන් කියන කාරණේත්. එතකොට ලංකාවේ මේ වෙනකොට පෙබරවාරි මාසේ 15න් පස්සේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළවෙනි මාත්‍රාව ලබා ගත්ත අය තමයි ඉන්නේ මාස 6 සම්පූර්ණ වීම කිසිසේත්ම සිදු වෙලා නැහැ. කිසිසේත්ම අනියත බියක් ඇති කරගන්න එපා. ඉදිරි දින කිහිපයක කාලෙදී ජපාන රජය මගින් පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 14,70,000ක් ලැබීමට නියමිතයි. එය අද හෝ හෙට දිනේ ලැබෙන්න තමයි මුලින් සැලසුම් කරලා තිබුණේ. නමුත් ජපානයේ ටෝකියෝ නගරයේ තියෙන ඔලිම්පික් උළෙල නිසා ගුවන් යානාවල යම්කිසි ප්‍රමාදයක් සිදු වෙලා තිනවා. ඒක නිසා තමයි මේ දින කිහිපයක ප්‍රමාදයක් සිදුවන්නේ. මේ වෙනකොට රජය හැටියට අප එන්නත් මාත්‍රා 87,95,830ක් මිලදීගෙන තියෙනවා. මේ මිලදී ගැනීම සඳහා අපිට වැය වෙලා තියෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් කෝටි 1,546ක් පමණ අපි ඩොලර් හැටියට ගෙවලා තියෙනවා. ඒක නිසා එන්නත් ලබා දීම තමයි මේ මොහොතේදී අපේ රටේ ප්‍රමුඛම අවශ්‍යතාවක් හැටියට අපි හඳුනගෙන තියෙන්නේ. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමත් මුදල් ඇමතිතුමත් ඉහළම ප්‍රමුඛතාවෙන් යුතුව කටයුතු කරනවා. මුදල් ගෙවීමේ හෝ ඩොලර් ගෙවීමේ කිසිදු ප්‍රශ්නයක් එන්නත් සඳහා ගෙවීම සඳහා මේවනතෙක් අපිට පැන නැගිලා නැහැ. මේ දිනවල පැවැත්වෙන උද්ඝෝෂණ සම්බන්ධයෙන් රාජා මාත්‍යවරයා අදහස් පළ කළා. උද්ඝෝෂණ කරන්න තියෙන අයිතිය වෘත්තීය සමිති වලට ඒ සඳහා තියෙන අයිතියට අප ගරු කරනවා. නමුත් මේ අවස්ථාව මම හිතන්නේ ගුරුවරු ඉතාම අවදානමක සිටින්නේ. මොකද ලංකාවේ කිසිම ගුරුවරයෙක් මේ වෙනකොට එන්නත අරගෙන අඩුම ගානේ සති දෙකක් ගෙවිලා නැහැ. මේ එන්නත අරගත්තට පස්සේ සිරුරේ ප්‍රතිදේහ නිර්මාණය වෙන්නේ දෙවනි මාත්‍රාව දීලා සති දෙකකට පස්සේ. උද්ඝෝෂණය කරන ඒක රාශිවල ඉන්න කිසිම ගුරුවරයෙක්ගේ සිරුරේ ප්‍රමාණවත් තරම් ප්‍රතිශක්තියක් නැහැ මේ
කියන කොවිඩ් 19 රෝගියට තෙරෙහිව මේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන අවස්ථාවේදී විශේෂයෙන්ම තව සති 3-4කින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ගුරු පොකුරක් මේ රටේ ඇති වෙයි කියලා. එදාට ඒ සඳහා අනිවාර්යයෙන්ම මහින්ද ජයසිංහලා ජෝසප් ශානිලා වගේ කියන්න ඕන විශේෂයෙන්ම එල්ටීටී ත්‍රස්තවාදය පරාජය කරන කාලේ එල්ටීටී ත්‍රස්තවාදීන්ට ඍජුව සහ වක්‍රව උදව්පකාර කරපු කණ්ඩායම තමයි අද මේ සටනේ නායකත්වය අරන් තින්නේ. එදා වුන් කොටි ත්‍රස්තවාදයේ පරද්දන සටන පරාජය කරන්න උත්සාහ දරුවා වගේ තමයි අදත් මේ කොවිඩ් 19 රෝගයට එරෙහිව විශේෂයෙන්ම මේ එන්නත් කරන වැඩපිළිවෙලට බාධා කරන්න තමයි මේ උත්සාහ දරන්නේ. අපි බොහොම අමාරුවෙන් මේ එන්නත් ටික ගේන්නේ. මේක විකාරයක් කළා තොවිලයක් නටලා මේ විනාශය මේ රට කරන්න එපා කියන පණිවුඩේ ඉල්ලීම විශේෂයෙන් මේ අදම පවිතු දේශපාලන නායකයන්ගෙන් අපි ඉල්ලනවා. කොවිඩ් 19 රෝගේ වැළඳුණු 1737 දිනකෝ ඊයේ මෙරටින් හඳුනා ගන්නා. පූර්ණ සුවය ලැබුණ 957 දිනක රෝහල් වලින් ඊයේ පිටව ගියා. ගාල්ල වතුගෙදර විජේ ශ්‍රීවර්ධන මුදලින්දාරාම විහාරස්ථානයේ සාමණේර හිමිවරු සිවුනමකට කොවිඩ් 19 රෝගේ වැළඳී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. අද උදේ 6:00 අවසන් වූ පැය 24 තුල නිරෝධායන නීති කඩකළ 149 දෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පිළිබඳව මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති සමස්ත සංඛ්‍යාව 52000ක්. එවගේ මුහුණු ආවරණ පැළඳ සිටියද ඒවා හරියාකාරව නොපළඳින පුද්ගලයන් පිළිබඳව විශේෂ මෙහෙයුම් බස්නාහිර පළාතේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ තුල ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. හෙට දිනේදී මේ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව පසුගිය සිකුරාදා වන විට ගෝලීය කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 19 කෝටි 20 ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාවද 41 ලක්ෂය ඉක්මවා ගියා. අමරිකාවෙන් මේ වන විට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 3 කෝටි 51 ලක්ෂ 84671ක්. මරණ සංඛ්‍යාව 6 ලක්ෂ 26713ක්. ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතීන් 36779 දෙනෙකු හඳුනාගෙන වන අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 151ක්. ලොව තෙවනුවට වැඩිම ආසාදිතීන් වාර්තා වන ඉන්දියාවෙන් මේ වන විට රෝගීන් 3 කෝටි 13 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මරණ සංඛ්‍යාව 4,20,585ක්. ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතීන් 40,284 දෙනෙකුද මරණ 542ක්ද වාර්තා වුණා. ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස්හි කොවිඩ් රෝගීන් සීග්‍රයෙන් වර්ධනය වන බවයි එරට බලධාරීන් පවසන්නේ. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ප්‍රාන්තයට අකුළු දැමීමට පියවර ගැනුණා. එය තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. එරට වැඩිහිටි ජනතාවගෙන් 15%කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති අතර මේ වසර අවසානයේ වන විට සමස්ත වැඩිහිටි ජනතාවට එන්නත් ලබා දීමටත් බලාපොරොත්තු වන බවයි බලධාරීන් ප්‍රකාශ කරන්නේ. කියුබානු රජය වෙත කොවිඩ් 19 රෝගිය පාලනය සඳහා අවශ්‍ය මුව ආවරණ කට්ටල ලක්ෂ 10ක් ඊයේ ප්‍රදානය කෙරුණා. ඒ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් මහතාගේ උපදෙස් අනුවයි. වෛද්‍ය ආධාර තොගයක්ද ඊට ඇතුළත්. පසුගිය වසරේ කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව අඩු මට්ටමක පැවතියද කියුබාවේ මේ වසරේ සිට නැවතත් රෝග ව්‍යාප්තිය වර්ධනයක් දක්නට ලැබෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. තායිලන්තයේ බැංකොක් අගනුවර බෞද්ධ විහාරස්ථානයක කොවිඩ් 19 රෝගීන්ට ආශිර්වාද කිරීම සඳහා 5,00,000ක් පමණ දල්වා ඇති බව විදේශ මාධ්‍ය පවසනවා. 5,50,000ක් යොදා ගනිමින් බෞද්ධ භික්ෂූකගේ අනුරුවක්ද මෙහි නිර්මාණය කර තිබෙනවා. ගත වූ පැය 24 තුළ නව රෝගීන් 14,260ක්ද මරණ 119ක්ද වාර්තා වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේදී පිලිස්සී මියගිය දැරිය සම්බන්ධ විමර්ශනවලට අදාළව ප්‍රකාශ 30ක්ම ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. සිදුකෙරෙන විමර්ශන පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් හෙට අධිකරණ ඉදිරිපත් කරන බවයි ඔහු කියා සිටියේ. මෙහෙකාර සේවයේ යෙදී සිටියේදී සිරුරට ගිනි ඇවිදීමෙන් 16 හැවිරිදි දැරිය මිය යාම සම්බන්ධයෙන් රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳ, ඇගේ පියා, සහෝදරයා සහ තැරව්කරු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වුණා. අනතුරුව සැක්කරුවන් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කෙරුණා. මේ වන විට රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳ කිරුලපන පොලිසියේත් අනිකුත් සැක්කරුවන් තිදෙනා බොරැල්ල පොලිසියේත් රඳවාගෙන විමර්ශන සිදු කරන බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් හෙට නැවත අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 30කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කර තිබෙනවා. මේ අතර අදාළ අමාත්‍යවරයාගේ නිවසේ සිටි එවැගේම එම නිවසට පැමිණ නැවත පිටව ගිය පුද්ගලයන්ගේ ප්‍රකාශද වෙනවා. මීට අමතරව මෙම නිවසේ සේවය කළ සේවක සේවිකාවන් රැසකගේ ප්‍රකාශද සටහන් කර තිබෙනවා. විශේෂයෙන්ම මෙම නිවසේ මෙම දැරියට පෙර සිටි මෙහෙකාර තරුණියා යම් ආකාරයකට දූෂණයකට ලක් වූ බවට
ඇවිසින් සඳහන් කර තිබුණා. ඒ අනුව අදාළ අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයා අතර කොට ගන්න ලැබුවා. ඔහුද ඊයේ දින අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. මේ සිද්ධියට අදාළ සියලු සාක්ෂි ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම හෙට දිනේදී මෙම සිද්ධීන් දෙකට අදාළව පූර්ණ විස්තර සහිත වැඩිදුර වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. राज्य मंत्री पीएल निशांत महता एम मियगिये इशालनी नेमत दरियगे दिमापियन ईए हमूना ඒ නුවරඑළිය ප්‍රදේශයේදී පැහැදිලිවම කියනවා අපි මොන හේතු නිසාවත් ගැළවිලා යන්න ඉඩ දෙන්නේ නැහැ මේ දරුවට අපරාධයක් කරපු කිසිම කෙනෙක්. මෙහිදී එම දැරියගේ දෙමාපියන් වෙත මූල්‍යාධාරයක්ද පිරිනැමුණා. රාජ්‍ය අමාත්‍යවරයා අපයෝජනයට හා හිංසනයට ලක්වන දරුවන් පිළිබඳ වැඩමුළුවකට ඊයේ සහභාගී වුණා. ඒ පැවැතුනේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී. මේ වගේ දිස්ත්‍රික්ක තුල දැවැන්ත ආර්ථික අර්බුදයක තියෙන ජනතාව ජීවත් වෙනවා. දැන් අපේ කාන්තා කාර්යාංශයේ තියෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. මම දන්නේ නැහැ මොන විදියටද මීට ප්‍රථම ක්‍රියාත්මක වුණේ කියලා. අපි හැමදාම ණය ලබා දෙනවා, ආධාර ලබා දෙනවා. හැබැයි නැගිට කෙනෙකුත් නැහැ. මේ රටේ දැන් දීර්ඝ කාලයක් තිස්සේ සමෘද්ධිය දෙනවා. සමෘද්ධිමත් වෙච්ච කෙනෙකුත් හොයාගන්න නැහැ. හැබැයි අවසානයේ අපි ගාව සංඛ්‍යා ලේඛන තියෙනවා. අපි මෙන්න මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරා කියලා කියනවා. සමහර වෙලාවට කනගාටුයි කියන්න සමහර ප්‍රදේශවල අර තිබිච්ච තත්ත්වයට වඩා භයානක තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ අපි බහිම් පොළවට බිමට බැහැලා වැඩ කරන්නට අපි සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කරමු. ඒ වගේම මම පැහැදිලිවම කියනවා අර දැරිය සම්බන්ධව අවසාන වශයෙන් මොන හේතුව නිසාවක්වත් මේ සිද්ධිය යට ගහන්න දෙන්න. එහෙම නැත්නම් වෙන වෙන බල පුළුවන්කාර අයගේ ඒ අඬසකට යටත් කරන්නට අපේ අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා පොලිසියත් ඉඩ දෙන්නේ නැහැ. වසවිසෙන්තොර වගාවක් සඳහා කාබනික පොහොර යොදා ගැනීම දිවයිනපුර සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ගොවීන් බොහොමයක් තම වගාවට අවශ්‍ය කාබනික පොහොර තමා විසින්ම සකස් කිරීමට පෙළඹී සිටිනු දැකිය හැකියි. අනුරාධපුර නාචාදුව හා කලාවේ ප්‍රදේශවල ස්ථාපනය කර ඇති කාබනික පොහොර නිෂ්පාදනාගාර අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා අතින් ඊයේ විවෘත කෙරුණා. කහටගස් දිගිලිය හා ගලින් බිඳුනුව ප්‍රදේශවල පවත්වාගෙන යන කාබනික ගොවිබිම් නිරීක්ෂණය කළ අමාත්‍යවරයා ගොවින්ට ඇති ගැටළු පිළිබඳවද සාකච්ඡා කළා. උතුරුමැද පළාත කියන්නේ කාබනික පොහොර හදන්න පුළුවන් උදම පළාත හැටියට අපි සැලකනවා. ප්‍රධානම හේතුව තමයි ෆොස්ෆේට් ආයතනය පවල තියෙන්නේ අපේ උතුරුමැද පළාතේ. අපිට ෆොස්ෆරස් පොටෑසියම් අවශ්‍යතාව පිරිමහ ගන්න පුළුවන් වැව් 4000ක් පමණ තියෙන උතුරුමැද පළාතේ අනුරාධපුරයේ පොළොන්නරුවේ. සාල වශයෙන් ජලජ පැලැට් වලින් පිරිලා තියෙන්නේ. මේවා ඉවත් කරගන්න බැරුව ගොජනතාව අසරණ වෙලා ඉන්නේ. ඒවා ටික ඔක්කොම අපි ගන්නවා. අපි ත්‍රිප්ලවීය තීන්දුවක් ගත්තා. අනුරාධපුර ලේක් හවුස් මාධ්‍යවේදී චිත්‍රාරත්න කළුආරච්චි මහතා කාබනික පොහොර යොදා සිදු කරන වගාවයි මේ. උඩරට එළවලු හා පළතුරු මෙහි වගා කර තිබෙනවා. ඌවපරණගම යහලරාව ප්‍රදේශයේ පදිංචි ආනන්ද නානායක්කාර මහතා කාබනික පොහොර යොදා තක්කාලි වගාවක් ඉතා සාර්ථකව පවත්වාගෙන යනවා. කෘමි හා පලිබෝධක මෙන්ම දිලීර හානි සඳහාද යොදාගෙන ඇත්තේ කාබනිකව සකස් කළ අමුද්‍රව්‍යයි. සෙල්ල කරේ මේ සයනික පොහොර වලින්, ඊට පස්සේ මම කාබනික පොහොර වලින් මුලින්දලම පටන් ගත්තා. දැන් මේ කාබනික පොහොර දැම්මන් පස්සේ මේ තක්කාලේ උඩටම යනකම්ම ගිනි තියෙනවා. ලෙඩක් එහෙම කිසිම ලෙඩක් ඇල්ලුවේ නැහැ. හොඳයි, අරට වැඩිය හොඳයි, මේ සාර්ථකයි. බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනය කෙරුණු මාර්ග කිහිපයක් ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා. මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ සෞභාග්‍යයේ මන්පෙත ව්‍යාපෘති යටතේ එය ක්‍රියාත්මකයි. ඇටම්පිටිය ගුරුකඳුර මාර්ගයේ සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 66ක් වැය වී තිබෙනවා. කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කෙරුණු මාර්ගයේ ජනතා අයිතියට පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විසින්. ඇටම්පිටිය ගුරුකඳුර වටබැද්ද නිල්ලතුගොඩ සහ ගලබඩැල්ල ප්‍රදේශයේ ජනතාවට මෙමගින් පහසුකම් සැලසෙනවා. කොරෝනා වසංගත තත්ත්වයේ තියෙනවයි කියලා අපේ රටේ වර්තමාන ආණ්ඩුව අනෙක් පැන නවත්තලා නැහැ. අපි දැන් පාර්ල හදනවා, මේ ප්‍රදේශයේ අපි දැන් වතුර දෙනවා. ඉතින් ඒ නිසා අපි ජනතාවට රජයෙන් කරන්න ඕන අනිත් වැඩ කොටස් කොරෝනා පිටින් දාලා නවත්තලා නැහැ. කොරෝනා පාලනයක් මැනවින් කරනවා. හාලියල ඇටම්පිටියවත්ත දෙවැනි කොටස කෝවිල මාර්ගයේදී ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා. කිලෝමීටර 2.4ක දුරින් යුත් මාර්ගයේ ඉදිකිරීමට වැය කෙරුණු මුදල රුපියල් 5 කෝටි 60 ලක්ෂයක්. තවත් දේශීය පුවත් කිහිපයක් ලුහුරින්.
ලංකා කම්කරු කොංග්‍රසය ආරම්භ කර අදට වසර 82ක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් මෙම පක්ෂය ආරම්භ කිරීමට මූලික වූ සෞම්‍ය මූර්ති තොන්නබන් මහතාගේ හා හිටපු අමාත්‍යවරයෙකු වන ආරුමුගන් තොන්නබන් මහතාගේ ගුණ සැමරීම ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්නබන් මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. සිවිල් වෙස්යන් 67 දිනක මරණයට පත් කරමින් හා 350 දිනකට තුවාල සිදු කරමින් කොටි ත්‍රස්තවාදීන් දෙහිවල දුම්රිය ස්ථානයේදී කළ බෝම්බ පිවිරීමට අදට වසර 25ක් සපිරෙනවා. මියගිය හා තුවාල ලැබූ පුද්ගලයන් මෙන්ම කම්පැනිට ලක් වූ සියලු දෙනා සිහිපත් කරමින් එම දුම්රිය ස්ථානය අසලදී පසුගියදා පුණ්‍යානුමෝදනාවක් හා සර්ව ආගමික වැඩසටහනක් පැවැත්වුණා. ඒ මියගිය අයගේ ඥාතීන් ඇතුළු පිරිසක් ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ඊයේ ගෞතම තපෝවන භවනා මධ්‍යස්ථානාධිපති අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පණාවේ චන්ද්‍රශ්‍රී හිමියන් බැහැතක ආශිර්වාද ලබා ගත්තා. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡාවකද නිරත වුණා. දැන් විදේශ පුවත්. චීනයට බලපා ඇති අධික වැසි සහිත කාලගුණයෙන් ප්‍රදේශ රැසක් දැඩි පීඩාවට ලක්ව තිබෙනවා. ගන්වතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාව එම ප්‍රදේශවල නිවත් කිරීමටද පියවර ගැනුණා. ෂෙන්හයි ප්‍රාන්තයේ ගුවන් ගමන් තහනම් කර ඇති අතර වරායන් වසා දැමීමටද පියවර ගෙන තිබෙනවා. දැඩි සුළං හේතුවෙන් දුම්රිය ගමන් රැසක්ද අත්හිටුවීමට පියවර ගැනුණා. 58 දිනක මියගොස් ඇති අතර අතුරුදන් පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. දැන් ක්‍රීඩා පුවත්. टोक्यो ओलिंपिक क्रीडा उलिले तरग पेवत्तन दिवन दिने आदाय श्रीलंका वेनुवेन मिल्का गिहानी जिम्नास्टिक तरंग सदहा अद सहभागी उना क्रीडा उल्ले पदक्कम सटहन अनुव मेवर विट पिरमुने पसुवाने जपाने आई जपाने टोक्यो यूनिवर्सिट क्रीडा उलिले नवतम तोरतुरु गिनेने जातक रूपहानी छविंद गुणरत्न टोक्यो ओलिंपिक उलिले तुन्नन दिने वन अद दिने श्रीलंका नियोजने करमिन जिम्नास्टिक क्रीडिका मिल्का गिहानी सिय तरगेट सहभागी उना टोक्यो अरिया के जिम्नास्टिक पिटिये लोव प्रमुख जिम्नास्टिक क्रीडिकावान समग तरग वेदन ऐट इदिरी बट संधा सुदुसुकम लबागे नीमट है किया वले बुने नह कैसे हुद मेरट क्रीडा इतिहासे ओलिंपिक तरगावलियाक नियोजने कल प्रथम जिम्नास्टिक क्रीडिकाव बावट श्रीलंका कांता कंडाय में नायकत्व धरन मिल्का गिहानी पातुना මමත් උපරිමයෙන්ම කරා කරන්න ට්‍රයි කරා ඒත් පොඩි පොඩි මිස්ටේක්ස් වුණා ඉවෙන්ට්ස් තුනක මිස්ටේක්ස් වුණා ඉතින් ඒක ගැන දුකයි ඉදිරියට මීට වැඩිය හොඳට ලෑස්ට් වෙලා හොඳට ට්‍රේනින් කරලා හොඳ රිසල්ට් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා මෙම තරගෙ නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අරියාකේ ජිම්නාස්ටික් ක්‍රීඩාංගණයට පැමිණ සිටියා මේ අතර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී අද නව ලෝක වාර්තාවක් බිහි වුණා ඒ මීටර්සිය නිදහසාර කාන්තා පිහිනුම් අවසන් තරගයේදී නව වාර්තා බිහි වෙමින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ උණුසුම දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා ඒ අතර අද දවසේදීත් ඔලිම්පික් වාර්තා රසක් බිහි කරන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා මේ තොරතුරු සමග රාත්‍රී 8 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන යුතුව ටෝකියෝ හොයේ අරියාකේ ජිම්නාස්ටික් පිටියේ සිට මා සමු ගන්නවා ඩයලොග් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ජාතික ඔලිම්පික් කමිටුව සේපත් කරමින් विविध क्रीडा अंशांगेन वटे अनागत पदक बलापुरत्व सहित क्रीडक क्रीडिकावान वटट हंदुन्वा दिन मिडल होप्स विशेषांगे दैन श्रीलंका अनागत पदक बलापुर विनवेन् क्रीड अमात्यांश स्थापित कल विशेष सुपिरी क्रीडकिन हेट दिन युद्ध संचित अट रजित राजकुणा रजित उब කුමන ඉසව්වද නියෝජනය කරන්නේ ඔබ ආපු ගමන ගැන මොනවද කියන්න තියෙන අපිට මගේ ඉවෙන්ට් එක මීටර් 400 2015 ඉඳලම මම ගෝල්ඩ් මෙඩල් ඕල් අයිලන්ඩ් ගෙනාවා ඒ වගේමයි ඔබ මේ වෙනුවට ජාත්‍යන්තර පදක්කමක් ශ්‍රී ලංකාවට හිමි කර දුන් ක්‍රීඩකයෙක් මොනවද කියන්න තියෙන අපිට ඇත්තටම ගොඩාක් සතුටුයි 2019 සවුත් ඒෂියන් ගේම් රිලේ එකේ මම තමයි 3rd ලැප් එක දුවන්නේ ඒකේ අපි කොහොම හරි ගෝල්ඩ් මෙඩල් එකකට ජයග්‍රහණය කළා සෑම ක්‍රීඩකයෙකුගෙන්ම බලාපොරොත්තුවක් තියෙනවා ඔබටත් ඒ වගේම බලාපොරොත්තුවක් තියෙනවා ඇති අපි දැනගන්න කැමතියි ගැන කොහොමරි මගේ ටයිම් එක ඉම්ප්‍රූව් කරගෙන ඒෂියන් මෙඩල් එකක් ගේන්න තමයි ලංකාවට බලාපොරොත්තු එකම බලාපොරොත්තු වෙන්නේ පන්නපිටියේ ධර්මපාල විද්‍යාලයෙන් මලල ක්‍රීඩාවට යමු රජිත රාජකරුණා මීටර් 400 ධාවනි සව නියෝජනය කරනවා ඔහු 2017 වසරේ කනිෂ්ඨ ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ධාවන තරගයේ ලෝකඩ පදක්කම දිනාගත්තා
2018 වසරේම තරගාවලියේ මීටර 400 ධාවනයේ සවුවේ රන් පදක්කම හිමි කරගත්තේ රජිත රාජකරුණා. ඔහු 2019 වසරේ ජාතික ශූරතා මල්ල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කරගත්තා. රජිත 2020 වසරේම ඉසව්වේ ඍදි පදක්කමත් 2021 වසරේ ලෝකඩ පදක්කමත් හිමි කරගෙන තිබෙනවා. 2019 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 400 සහාය දිවීමේ ඉසව්වටද ඔහු සහභාගී වුණා. එහි රන් පදක්කම දිනාගත්තේ රජිත ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම විසින්. තරම සතුට වෙනවා ගරු ක්‍රීඩා ඇමතිතුමා මේ වගේ සංකල්පයක් ගොඩනැගු එක ගැන. අපිට හොඳ දීමනාවක් හම්බ වෙනවා. අපි ඒ දීමනාවෙන් විටමින් ස්පයික් එහෙම ගන්නවා. ගොඩක් ස්තුතිවන්ත වෙනවා ක්‍රීඩා ඇමතිතුමාට මේ සංකල්පය ගෙනාවට. මම කියන්නේ තව එන්න ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් දීමනාව දෙන එක ගැන ගොඩක් සතුටුයි. क्रीडा पोत समगी दिवा पोत प्रकाश निमावट पत्नो रात्रि अटटपके प्रधान सिंह पोत प्रकाश बलापुरवान आई भवान